ඇයි ස්වාමීන් වහන්ස මේ සිදුහත් කුමාරයෝ උපදුණු වෙලාවේ නන් තබන්න ආපු කොණ්ඩඤ්ඤමද ඒ කොණ්ඩඤ්ඤමයි ඒ ඊශ්වරයම ඒ ඊශ්වරයම එතකොට බුදුහාමුදුරන්ට වඩා කොච්චර වැඩිමල්ද බුදුහාමුදුරුව කොච්චර බාලයිද අවුරුදු දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් උනේ අවුරුදු කීයද ගෙදරින් මහ නික්මනේ කවදද අවුරුදු 29 හැබැයි මේ අද තියෙන මේ අවුරුදු නෙමෙයි අද මේ අවුරුදු 300 දවස් දින 365 තියෙන අවුරුදු එහෙම නෙමෙයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ එදා තිබුණේ බුද්ධ වර්ෂ චන්ද්‍ර මාස ඒ වර්ෂයෙන් මේ බුදුහාමුදුරුව බෝසත්තුමා ගිහි ගෙදර හිටියා අවුරුදු 29 29 තමයි රාහුල කුමාරයා ඉපදුනේ අර ගෙදරින් නික්මුනේ මහ අභි නික්මන ඊට පස්සේ අවුරුදු 6ක් එදා තිබුණ බුද්ධ වර්ෂ වලින් අවුරුදු 6ක් හැම තැනම ධර්මයේ හොයාගෙන මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බැරුව අවුරුදු 6ක් ගතා දුෂ්කර ක්‍රියා කළා එතකොට 29යි එලා හිටිමුණ අවුරුදු 35යි 35යි තමයි බුද්ධත්වයට පත් වුණේ එතකොට කොණ්ඩඤ්ඤ බමුණා ඒ වෙන විට බුදුහාමුදුරන්ට වඩා අඩු ගානේ අවුරුදු 58ක්වත් වැඩි මල්ලටි කොණ්ඩඤ්ඤ බමුණා අවුරුදු 80ක් 90ක් වෙන්න ඇති එහි ස්වාමීන් අනිත් එක තමයි ස්වාමීන් මේ පංචානන්තරිය කර්මය මේ දැන් සාමාන්‍යයෙන් දරුවෙක් හමුණාම එයා දන්නේ නැතුව වෙන අම්මා තාත්තා කෙනෙකුට පැවරුවොත් හදිසියේ හරි ඒ පුතා අම්මා තාත්තා හඳුනන්නේ නැතුව තමන්ගේ ජාතක අම්මා හෝ තාත්තා මැරුවොත් පංචානන්තරිය කර්මය ඒ සිදු වෙනවා අනිවාර්යෙන් තියන්නේ තමන්ව බිහි කළ මාතා බරෝ පිටා තමන්ගේ දැන් දැන හෝ නොදැන හෝ පංචානන්තාරිය ආර්ම කර්මයක් වුණොත් දැන වුණත් නොදැන වුණත් ඒක වෙනවා අනිත්‍ය ස්වාමීන් වහන්ස මේ එහෙම වෙනවා බොහෝ දුරට එහෙම වෙනවා එහෙම වෙන්න ඉඩ තියෙනවා අනිත්‍ය ස්වාමීන් වහන්ස මේ සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ බුදුන් වහන්සේ බණ දේශනා කරන්න සහම්පති බ්‍රහ්මයා ආරාධනාවක් කළා කියලා ඒක ඒක ඇත්තද දැන් එදා රටේ මිනිස්සු පිළිගත්තේ කවුද මොකද්ද තිබුණ ආගම දේව බ්‍රහ්ම ආගම බ්‍රහ්මාව තමයි පිළිගත්තේ මහා බ්‍රහ්මයා තමයි පිළිගත්තේ එතකොට බැරි වෙලාවත් මිනිස්සුන්ට කිව්වනම් ඔය බ්‍රහ්ම ආගම මහා බ්‍රහ්මයා සලකන වගේ කොට සලකන මේ මම මේ ධර්මයේ කියන්නේ බ්‍රහ්මයාගේ ආරාධනෙන් කියලා මිනිස්සු අර බ්‍රාහ්මණයෝ අර තීර්ථක පරිබ්‍රාජිකෝ පිළිගන්නවද නැද්ද පිළිගන්නවා දැන් බුදුහාමුදුරුවෝ කියන මමක මම හොයාගත්තා දැන් මම මේක දේශනා කරනවා කියලා මිනිස්සු පිළිගන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියන මේක මම මේ බ්‍රහ්මයාගේ ආරාධනෙ නෙවෙයි දේශනා කරන්නේ කියලා ඒක මේ පස්සේ කාලෙක වදාගත්ත වචනයක් නමුත් ඒක කොහොම හරි ඒ විදියට සැලසුණා ඒ විදියට ත්‍රිපිටකේ එළිය වෙලා තියෙනවා අනිත් එක ස්වාමීන් වහන්සේ මේ නමුත් මේ මහා බ්‍රහ්මයේ කොහෙවත් බුදුහාමුදුරුවන්ට ආරාධනා කළේ නැහැ එහෙම එකක් සිද්ධ වුණේ නැහැ නමුත් එහෙම එකක් පස්සේ කාලෙක ප්‍රචලිත වුණා ඒකයි වුණේ අනිත් ස්වාමීන් වහන්සේ මේ ගිරිහඬු සෑය මේ අර තපස්සුපල්ලුක ඉදිකලේ සිරියායේ ඒ යන අතරමඟ ඒ එයාලගේ නිජබිමත් එහෙම නැතුව එයාලගේ නිජබිමක් මොකක්වත් නෙමෙයි මේ කෝගිලායි කලපු ආයින තමයි ඔය කඳු ගැටේ තියෙන්නේ අදත් ඒ යන් ඔය අනිත් පැත්තේ ඒ තිබුණු කඳු ගැටේක තමයි මේක අර පොඩි අඩි දෙකහමාරක් පමණ ශෛලමය චෛත්‍යයක් හදලා මේක තැන්පත් කළා ඊට පස්සේ රජවරු මේ ලංකාවේ අනුරාධපුරයේ හිටපු භාටිය රජුරෝ මේක gadolleni ලොකු චෛත්‍යයක් කළා ඊට පස්සේ තවත් රජ කෙනෙක් මේක ප්‍රතිසංස්කරණය කළා තියෙනවා පොළොන්නරු යුගයේ අනිත් සාමීනි මේ යක්ෂ නාග දේව ගෝත්‍රික තුනක් එදා තිබුණා ඒ මිනිස්සු යක්ෂ ගෝත්‍රිකයෝ නාග ගෝත්‍රිකයෝ දේව ගෝත්‍රිකයෝ කුම්බණ්ඩ ගෝත්‍රිකයෝ සිව්හෙලේ සතර හෙලේ හිටියේ ඒක රැකියාව අනුව තමයි ඒක බෙදුවේ එතකොට ඒ ගෝත්‍රික තුනෙන් සිදුවත් කුමාරයෝ මොන ගෝත්‍රිකයද දේව ගෝත්‍රිකයි දේවයන් වහන්සේලානේ අර දේව ගෝත්‍රිකයන්ගේ රජුරුවන්ට කිව්වේ දේවයන් මහන්ස දේවීන් මහන්ස අර අනික් ගෝත්‍රවල රජුරුවන්ට කිව්වේ මහා රාජා දැන් ඔය යක්ෂ ගෝත්‍රිකේ රජවරු හතර දෙනෙක් කිව්වා චත්තාරෝ මහා රාජා ඒගොල්ලන්ට දේවයන් මහන්සය කිව්වේ නැහැ ඒක වැරදි
නමුත් සුද්ධෝදන රජුරුව, කොසල් රජුරුව, බිම්බිසාර රජුරුව මේ වගේ තව මේ පැත්තේ හිටිය ඔක්කොම රජවරු දේවයන් වහන්සේලා. දේවහෙලේ හිටියේ දේවයන් වහන්සේලා. යක්ෂහෙලේ නාගහෙලේ හිටියේ මහරජාවරු. චත්තාරෝ මහරජා. ත්‍රිපිටකයේම ආටානාටිය සූත්‍රයේ මහා සමය සූත්‍රයේ දෙකේම ඒ අය හඳුන්ලා තියෙන්නේ චත්තාරෝ මහරජා. මේ චත්තාරෝ මහරජා තමයි අද මේ වැරදි වෙලා ඔය ආමුද්‍රෝමයි සම්මත ආමුද්‍රෝමයි හතරවරන් දෙයියෝ කියලා. දේවාල හදාගෙන වඳිනවා. හතරවරන් දෙයියෝ නෙමෙයි මේ. චත්තාරෝ මහරජා. ඒ කාලේ මේ දේවහෙලේට අමතරව හිටිය අනික් සිව්හෙලෙන් තුනෙත් හිටියා රජවරු. ඒ රජවරු තමයි චත්තාරෝ මහරජා. ස්වාමීනි, අනිත් එක පන්සලෙන් පන්සලට ඒ වගේම ගිහි ගෙවල් වලටත් මේ ධාතුන් වහන්සේලා වඩිනවා කියනවා. ඒ වගේම මේ පන්සල් වල මේ මේ වෙසක් පොයදා හිටිය ධාතුන් වහන්සේලා නැහැ කියනවා, වෙන පන්සලකට වැඩිලා කියනවා. මේකේ සත්‍යතාවය පැහැදිලි කර දෙන්න. ඕවා ඉතින් එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් ධාතුන් වහන්සේලා වැඳලා විතරක් නිවන් දකින්න පුළුවන් නම් ඒක හරි. දැන් ඔබ 100%ක්ම දන්නවා අපේ දළදා මාලිගාවේ තියෙන්නේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ. අර දන්ත ධාතුන් වහන්සේට සියලු වටන් කරන සියලු පූජ පූජා කරන වන්දින පුදෙන හාමුදුරුවෝ හෝ අර දියවැඩන් නිල්මේ හෝ අඩුගානි සෝතාපන්න ඵලයට පත් වෙනවද? පුළුවන්ද? බෑ. බෑ කීයටවත් බෑ. කීයටවත් නෝ බෑ. බුදු හාමුදුරුවෝ කිව්ව කීයටවත් නෝ බෑ. ධාතුන් වහන්සේලා මේ මේ තනි තැනට ඍද්ධි වෙනවා කියන එකේ ඒහි සත්‍යතාවයක් තියෙනවා. යම් සත්‍යතාවයක් තියෙනවා. ඒක ඇත්ත. දැන් ඔය දැන් දළලා මාලිගාව තියෙනවනේ. දන්ත ධාතුන් වහන්සේ ඉන්නවනේ. දැන් බැරි වෙලාවත් ඔය දන්ත ධාතුන් වහන්සේට මේ නියම වශයෙන් නිවැරදි වශයෙන් ඒ වත් පිළිවෙත් නොකළොත් ඔය දන්ත ධාතුන් වහන්සේලා බාරව ඉන්නවා යම් යම් අධිගෘහිත බලවේග. ඒ බලවේග විසින් ඒවා වෙන තැන් වලට ගෙනියනවා. දැන් ඔය LTT කාර්යය ඇවිල්ලා ගැව්වා. තව නොයෙකුත් ආකාරයට වැරදි වැඩ එතන කළොත් එතන හැසිරීම ඒ භාරකාර අය බලවේග ඉන්නවා. ඒගොල්ලෝ ඒවා ඉවත් කරගෙන යනවා. ඒක නිසා එතන තියෙන්නේ නැහැ. නමුත් අපි අඳින්නේ මේ අපි නොදැනම දන්ත ධාතුන් වහන්සේ නැහැ. හැබැයි කරඬුව ගෙනියන්නේ නැහැනේ. දන්ත ධාතුන් වහන්සේ එතන නැහැ. ඒක නිසා දන්ත ධාතුන් වහන්සේලා වගේ බුදුහාමුදුරන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලාට ඒ වගේ බාරකාර යම් බලවේග තියෙනවා. ඒ බලවේග ඒවා එහාට මෙහාට ඒ අවස්ථාවන් හැටියට ගෙනියනවා. එහෙයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ අපේ බුදුරජාණන් වහන්සේගේ මේ මේ වම් සිරිපතුල මක්කම වැල්ලේ තියෙනවයි කියලා. ඔව් ඒක ඇත්ත. කොහෙද මේ මක්කම තියෙනවයි කියලා කිව්වේ? මක්කම මේ වැල්ලේ නෑ. ඒ මක්කම වැල්ලේ කියන්නේ මේ මොක්කෙම කිව්වේ. මේක මක්කම නෙමෙයි තියෙන්නේ, මොක්කෙම. ත්‍රිපිටකේ මේ ත්‍රිපිටකේ නෙමෙයි මේක තියෙන්නේ, මහා වංශ දීපාංශේ. මේ පුත්තලමේ තියෙනවා කල්පිටියේ කෙරවල මොක්කම. එතන තියෙනවා බුදුහාම පිහිටි ගලක. දැනට නේවි කැම්ප් එකක් තියෙනවා. නේවි කැම්ප් එක ඇතුලේ පිහිටි ගලක බුදුහාමුදුරන්ගේ සිරිපතුල කොටලා තියෙනවා. ඒක මොක්කෙම. දැන් තව සිරිපතුලක් තිබුණා. දැන් මේක වෙලා තියෙන හින්දා පොඩ්ඩක් විනාඩි පහකින් කියන්න පුළුවන්. දැන් මේ බුදුහාමුදුරුව උපන් රට සාක්‍යපුරනේ, බෝසත්තුමාගේ සුද්ධෝදන රජුරුවන්ගේ. ඒ වගේම අමිතෝදන දෝතෝදන සහෝදරයෝ දෙන්නෙකුත් හිටියා සාක්‍ය දේශේ. මේ මූදත් යනකම් දැන් මහියංගනේ ඉඳන් මහවැලිගංගෙන් එහා පැත්තේ ඔය මාවිල්ලාරු වලින් එහා පැත්තේ අදනම් කොට්ටි ආරම්පුර වාකරේ පණිච්චංගනියලට යනකම් එහෙම නැත්නම් වාලච්චිනේට යනකම් තියෙන්නේ සාක්‍ය දේශේ. එතකොට ඔය වාකරේ වලට උඩින් තමයි මේ කියන මේ අමිතෝදන සුද්ධෝදන රජුරුවන්ගේ බාල මල්ලි අමිතෝදන රජුරුවන්ගේ මාලිගාව තිබුණේ. එතෙන්ටත් මේ බෝධීන් වහන්සේ නමකුත් එතන පිහිටවලා එතන සිරිපතුලකුත් තිබුණා.
බුදුහාමුදුරුවනෙන් වැඳ පුදාගන්න ඒ බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලෙම සිරිපතුලකුත් හදලා බෝධීන් වහන්සේ තිබුණා ඒ සාක්‍ය රට. මේ එතෙන්ට දැන් මේ මුස්ලිම් කාර්යෝ අරාබි වෙලෙන්දෝ සෞදි අරාබියාවෙන්දන් අරාබි වෙලෙන්දෝ ලංකාවට ආවා. එනකොට ඇහිලා ගොඩ බහින්නේ ඔන්න ඔය කියන වාකරේ කියන මුදු මේ තොටුපළක් තිබුණා පොඩි නැව් තොටුපළක්. එතනින් තමයි ගොඩ බහින්නේ. මේ ගොඩ වර ඒ මිනිස්සු ආවහම ඒගොල්ලන්ටත් මොහමද්තුමා දැන් පස්සේ කාලෙක මොහමද්තුමාගේ ආගම ගියා සෞදි අරාබියාවට. මොහමද්තුමාත් කිව්වා මගේ ශාස්ත්‍රූතුමා බුදුහාමුදුරුව කියලා. කියලා කිව්වා ශාස්ත්‍රූතුමාගේ සිරිපතුලට පන්දින්න කියලා. ඒකයි කිව්වේ ආදම්ගේ පාදය. ඇඩම් ස්පීක් කිව්වේ ඒකයි. සිරිපතුලට ඇන්දෙත් මුස්ලිම් කාර්යෝ තමන්ගේ ආදම්ගේ මේ පා සිරිපතුලු කියලා. ඉතින් ඒක නිසා මහමත්තුමත් පිළිගත්තා ඒකදු පිළිගත්තා. නිතරම මුස්ලිම් කාරයෙක් වෙළෙන්දෙක් හැටියට හෝ කොහොමහරි ලංකාවට ආවනම් ඉස්සෙල්ලම කළේ සිරිපතුලු අඳින එක හොයාගෙන. ඉතින් මෙහෙම මුස්ලිම් වෙළෙන්දොත් බඩු අරගෙන ලංකාවට ආවහම ඔය සාක්කරට ආපු අය එතන තිබුණු ඔය සිරිපතුලට බැඳ පුදා වැඳල පුදල තමා වැඩපාටන් ආරම්භ කළේ. ඊට පස්සේ එක්තරා අවස්ථාවක පොළොන්නරි යුගයේ ඔය දැන් විජයබාහු රජුරුව පරාක්‍රමබාහු රජුරුව නිස්සංගමල්ල රජුරුවන්ගෙන් පස්සේ වෙලාවක ඒ රජුරුව නැතුණාට පස්සේ ලොකු සුනාමියක් ආවා. ලොකු සුනාමියක් ඇහිල්ලා ඔය නැගෙනහිර මුළු නැගෙනහිරම කිලෝමීටර් මූඩේ ඉඳන් 20ක් 30ක් 40ක් යනකම් සියලු ගොඩබිම් හාවිලා මූද ගොඩ ගල්ලා විනාශ වුණා. දැන් මෙන්න මේ විනාශ වෙච්ච බව ඒ මුස්ලිම් කාර්යෝ දන්නේ නැහැ මෙහෙම සුනාමියක් ආවා කියලා. මෙන්න මේ වගේ විනාශ වෙච්ච වෙලාවක මුස්ලිම් කාර්ය බෙලෙන්ඩ වගේක් නැවකින් ඇහිල්ලා අර වෙනදට සිරිපතුල වඳින තැන ඇවිල්ලා ඒගොල්ලන්ගේ බඩු නැව නවත්තලා දැන් බැලුවා. දැන් බැලුවාම එක මිනිහෙක්වත් කවුරුවක් මිනිස් පුළුටක්වත් කවුරුවත් නැහැ. හැබැයි සිරිපතුල තියෙනවා බෝධීන් වහන්සේ තියෙනවා. දැන් බැලුවා බඩු විකුණන්න මිනිස්සු නැහැ කොහෙවත්. ඔක්කොම සුනාමියෙන් මිනිස්සු විනාශ වෙලා. කිලෝමීටර් 10ක් 15ක් ඇවිදලා බැලුවා කවුරුවත් නැහැ. හැබැයි සිරිපතුල තියෙනවා නිරුපද්‍රිතව අර වැඳ පුදාගත්ත මේ මිනිස්සු හිටුව අපිට ලොකු අවස්ථාවක් ලැබුණා කියලා. අර මුස්ලිම් වෙළෙන්දෝ කරපු වැඩේ මේ සිරිපතුල ගලවලා අරගෙන තිබිච්ච තැනින් තමන්ගේ අර ඔරුවට පටවලන් අරන් ගියා සෞදි අරාබියේ මදින්නා නුවරට. අරන් ගියේ අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ ස්පර්ශය ලැබූ සිරිපතුල අටෙන් එකක් ගිහිල්ලා ඔය අද තියෙන මදීනා නුවර තැන්පත් කළා. තැන්පත් කළා එදා ඉඳන් අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ සිරිපතුල කියලා වඳිනවා. ඒක හරි. ඒක තමයි උනේ නිරෝගී සුවයෙන් සුවපත් වේවා.